එපා කියද්දිත් ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු ඩුබායි හරහා තායිලන්ත මියන්මාර් සයිබර් වංචා කලාප වෙත අලුතෙන් රැකියා සඳහා ගොස් ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනිය තමයි පවසන්නේ. ඉතින් බලන්න මේ විදිහට ගිහිල්ලා එහි හිරවෙලා ඊට පස්සේ මෙහි දෙමව්පියන් උද්ඝෝෂණ කරනවා රජයට බලපෑම් කර කර ඒ අයව නිදහස් කරගන්නට කටයුතු කරන්නට කියලා. නොගිහින් ඉන්න එක තමයි හොඳම. ඉතින් තායිලන්තයේ එවැනි රැකියා නැහැ. තායිලන්තයේ රැකියා තිබුණත් නැතත් ඔබ මේ විදිහට මියන්මාරයට ගිහින් එහි හිරවෙන තත්ත්වයකට නම් ගොදුරු වෙන්නට එපා.